අයිබෝන් ඇතැම් අයට කොහොමද දන්නේ හැබැයි මමත් මම නියෝජනය කරන ලිංගික සුළුතර ප්‍රජාවටත් අද ඓතිහාසික දිනයක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලිංගික සුළුතරය මැයි දිනය සමරන්නේ. එහෙම නැත්නම් වැඩ ලෝකය තුළ අයිතිවාසිකම් හෝ වෙන හිංසනයන් පිළිබඳ කතා කරන දිනයට සම්බන්ධ වෙන්න යුනියන් එකක් එහෙම නැත්නම් සේවක සංගමයක් හැටියට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව. ඉතින් ඒ ගැන බොහෝමත්ම ආඩම්බර වෙනවා. ඒ වගේම එම ඓතිහාසික අවස්ථාව අරක්කු වීදුරුවට බත් පාර්සලයට එහෙම නැත්නම් දේශපාලඥයන්ට කඩේ යන වහල් මැයි රැලියකට සම්බන්ධ නොවී ඉතාමත් ස්වාධීන බොහොම ශක්තිමත් තමන් යන අරමුණ ගැන පැහැදිලි දැක්මක් තියෙන මැයි රැලියකට එහෙම නැත්නම් මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වීම මමත් මගේ ප්‍රජාවත් ලද වාග්ය. මම වැඩි වෙලා ගන්න විනාඩි 3 කියන්න මම හිතන වැඩි මට බොහොමත්ම කෙටි කාරණාවක් කියන්න මම එන්ජිඕ කාරියෙක්. මම එන්නේ එන්ජිඕ පස්සේ. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ කටයුතු කරනකොට අපිට පොරොත්තුක් තියෙන ක්‍රමෝපායකට වැඩ කරන්න නැත්නම් ස්ට්‍රැටජියකට වැඩ කරන්න. ඉතින් එහෙම යනකොට මම දැකපු දෙයක් තමයි කිසිම ලෝකෙ කිසිම මොමන්ට් එකක් බෙදුම් වාදයකින් දින්නේ නැහැ. කිසිම අයිතිවාසිකමක් කිසිම දිනා ගැනීමක් බෙදිලා දිනා ගන්න හම්බවෙන්නේ නැහැ. ඒ දිනා ගන්න යන ගමනේදී හැමදාම එකමුතුකමින් එකට බැඳිලා එකට එකතු වෙලා යන ගමනක් තමයි හැමදාම දින්නේ. ඉතින් මං හිතනවා පන්ති පාට ආගම් ලිංගිකත්වය තමන්ගේ කකුල් දෙක අතර තියෙන මොකද්ද තමන් ආදරය කරන්න කාටද කියන එක වැඩ ලෝකයට අදාළ වෙන්නේ නැහැ. හැමෝගෙම දායකත්වය රටේ ලිංගික සුළුතරයට අයිති වුණත් රටේ දායකත්වයට රටේ ආර්ථිකයට මමත් මගේ ප්‍රජාවත් බොහෝ සෙයින් දායක වෙනවා. ඉතින් වාසනාවන්ත වගේම ඉස්ලාම් මම හිතනවා ඉදිරියට මේ වගේම අපි මේ යන ගමනේදී සේවක වැඩ ලෝකයේ අයිතිවාසිකම් හා වටිනාකම් දිනා ගන්න යන මේ ගමනේදී මේ අරගලයේදී කිසිම ભેදයකින් තොරව කිසිම වෙනස්කොට සැලකීමකින් තොරව කිසිම තලාපෙලීමකින් තොරව ගෞරවයෙන් අපි හැමෝටම ගරු කරමින් මේ වැඩ ලෝකයේ තුල හැමෝටම එක වගේ වටිනාකම් ලබා දෙන ගමනක් යන්න අපි හැමෝටම එකට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සහ බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මේ වගේම මේ සහෝදර ජනතාවත් එක්ක එකට එකතුලා කටයුතු කරන්න.